දැම් මේ කොටස් සල්ඳපට දාලා විකුණන් හදන පනතට විරුද්ධව තුන්වෙනි දව අපි ප්‍රධාන කාර්යාල ඉදිරියේ පළමු වැඩිමිර තිබ්බා. දැවනි දවසත් ඊට වඩා තීව්‍ර කරලා මිනිස්සු අපි බැස්සුවා. දැන් අද විදුලි බල මණ්ඩලයේ 23 දාම විරුද්ධයි කියන එක පැහැදිලිවම ප්‍රකාශ වෙලා ඉවරයි. මෙච්චර විරෝධය තීදී මොකද මේ සේවකයෝ තමයි දහඩිය මාංශය ඇදලා මේ විදුලි බල මණ්ඩලයේ මේ ප්‍රමාණයට සංවර්ධනය කරලා ගොඩනගලා තියන්නේ. ඒගොල්ල නෙමෙයි පිළිවැටි කරේ ආණ්ඩුව ජනතාවට එපා වෙන්න නැත්නම් විශාල සේවාවක් කරන ආයතනයක්. අද ඒ නිසා අපි පැහැදිලිවම කියනවා ආණ්ඩුව මේ වෙනකොට කොච්චර උද්දච්චද කියනවනම් සාකච්ඡාවක් අදිලා නැහැ. මෙච්චර 23,000 සේවකයෝ මහපාරේ ඉඳගෙන උද්ඝෝෂණ කරද්දී ඒ කියන්නේ අපිට පේනවර පෙට්‍රෝලියම් එකේ වගේ මේගොල්ල අපිට වැඩ වර්ජනය කරන්න කියලා රටම අඳුර ගියාට පස්සේ විදුලි බිලත් අඩු කළා. ඒ චෝදනා තපේ පිට දාලා කරන්න තමයි බලන් ඉන්නේ. මේගොල්ලන්ට ජනතාවට හෙන ගාලා ගියත් කමක් නැහැ. මේ වගේ අත්‍යවශ්‍ය සේවාවක සේවක 23,000 පාරට ඇවිල්ලා වැඩ අත්හැරලා යතුරු ටික බාර දුන්නොත් ආණ්ඩුවටත් ගෙදර යන්න වෙනවා කියන එක පැහැදිලිවම කියන්න ඕනේ. 96 වැඩ වර්ජනේ මතක තියාගන්න. ඔය ජනාධිපති උපදෙස් දෙන මොඩියෝ හරියට මේ தත්ත්ව පැහැදිලි කරලා කියන්න. මේක කජු සංස්ථාව නෙමෙයි කියලා පැහැදිලිව කියන්න. නෑ අපි ජනතාව අඳුර තියන එක නෙමෙයි. අපිට කරන්න පුළුවන් උපරිම දේ තමයි සේවකයන්ගේ වැඩ අත්හැරීම. අපිට වැඩ අත්හැරින්න අපි කකල් ලයිට් ඔෆ් කරන්නේ නෑ. යතුරු ටික බාර දීලා එනවා පුළුවන් නම් මේ පුහුණු සේවකයෝ නැතුව මේ ආයතන පාත් කරන බල එක ආණ්ඩුවේ වගකීමයි.